අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිදී හරියට කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදයි ඇමති නාමල් ලතින් ජාතික සඳුන් උයන විවෘත වෙයි දේශපාලන මැච් දිනන්න දුස්රා දාන හැටි නලින් පහදයි දුස්රා පන්දු දාන්න පුළුවන් වෙයි යෝකර් පන්දු දාන්න පුළුවන් අවස්ථාවේ බවුන්සර් පන්දු දාන්න වෙලාවල් ඒ අවශ්‍ය වෙලාවට කඩුල්ල දවා ගන්න අපි දන්න තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවතට ඊයේ දිනේ 16 ක්ම කොවිඩ් ආසද්දිතින් දැන් පුවත් සවිස්තරව ලොව පුරා මුස්ලිම් බැතිමතුන් අද හජ් අවුරුද්ද සමරනවා මුස්ලිම් පංචශීලයට අනුව සර්ව බලධාරීන් වෙත ඇති තම යටහත්භාවයේ පෙන්වීම මෙහි මූලික අරමුණයි මෙම සැමරීම ආරම්භ වන්නේ සර්ව බලධාරී අල්ලා තාලාගේ ශාස්ත්‍රවරයෙකු වන ඉබ්‍රාහීම් නබිතුමන්ගෙන් නබිතුමා සහ බිරිඳවන හාජර්තුමියත් කුඩා දරුවා වූ ස්මයිල් නබිතුමත් සර්ව බලධාරීන්ගේ අනට කීකරුව කළ කැපකිරීම මෙහිලා සිහිපත් කරනවා දුප්පතුන්ට දන් දීම ඇතුළු කරුණු කිහිපයක් මෙහිලා මුස්ලිම් බැතිමතුන් ඉටු කරනවා මුස්ලිම් පංචශීලයේ අවසාන කොන්දේසිය වනුයේ හජ් වන්දනාවයි සෑම වසරකම අති විශාල බැතිමතුන් පිරිසක් හජ් වන්දනාව සඳහා මක්කමට එක් රැස්වෙනවා. එහෙත් මෙවර වෙනත් රටවලින් මක්කම හජ් වන්දනාව සඳහා පැමිණීමට අවසර ලැබී තිබුණේ නැහැ. මෙවර ශ්‍රී ලාංකික මුස්ලිම් බැතිමතුන්ට මක්කම හජ් වන්දනාව සඳහා එක්වීමට අවස්ථාව ලැබුණේ නැහැ. එපමණක් නොව දේවස්ථානවලට එක්වී විශාල වශයෙන් යාඥා කිරීමේ අවස්ථාවද බොහෝ රටවල් මුස්ලිම් බැතිමතුන්ට හිමි වුණේ නැහැ. මුස්ලිම් බැතිමතුන්ට සුබ හජ් අවුරුද්දක් වේවායි සියත අපේ පැතුමයි. මෙතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හජ් දිනේ වෙනුවෙන් සුබපැතුම් එක් කර තිබුණා. හජ් සමයේ ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් අතර අන්‍යෝන්‍ය අවබෝධය, සෙනෙහස සහ සමාජාචාර වතාවත් ඉහළින් පිළිබිඹු කරන අධ්‍යාත්මික උළෙලකි. එය ඉස්ලාම් සමාජයේ අනාගත පරපුරට සංස්කෘතිය පවරා දෙන සුවිශේෂී කාල පරිච්ඡේදයක් ලෙසද මම දකිමි. සියලු ආගම්වලට අයත් ශාස්ත්‍රවරුන් මානව යහපැවැත්මට අවශ්‍ය ලෝකාර්ථ ධර්ම පෙන්වා දී තිබේ. එමගින් සමාජ සාරාර්ථ ශක්තිමත් කර අන්‍යෝන්‍ය සබඳතා ගොඩනැගීමට ලබා දෙන දායකත්වය අගනේය. එය ලෝක යහපැවැත්මට සහ අඛණ්ඩතාවට අත්‍යවශ්‍ය සාධකයක්. ඉස්ලාමීය දහමේ අවසාන ශාස්ත්‍රවරයා ලෙස සැලකෙන මුහම්මද් නබිතුමන්ගේ ජීවිතාදර්ශය අදටත් අනුගමනය කරන ඉස්ලාමීය අනුගාමික සියලු දෙනා අපේක්ෂා කරන දෙලොව ජයග්‍රහණය සහ දිව්‍යමය සමීපතාව උදාකර ගැනීමට මෙම කාලය උපකාරී වනු ඇත. කොවිඩ් වසංගතයේ හේතුවෙන් සාම්ප්‍රදායික ඇදහිලි සහ විශ්වාසයන්ට පෙර පරිදි කටයුතු කිරීමට යම් සීමාවක් පනවා තිබේ. ඒ සියලු දෙනාගේ ආරක්ෂාව සහ සමාජ සුභසිද්ධිය පිණිසයි. ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කර මේ ඉස්ලාම් සමය වතාවත්වල නිරත වෙමින් කටයුතු කරන ලෙස සිහිපත් කරමි. ශුද්ධ කුරානයේ සහ මුහම්මද් නබිතුමන්ගේ ජීවන දර්ශනය අනුව යන ඉස්ලාමීය බැතිමත් ඔබට දිව්‍යමය සමීපතාව සහිත අධ්‍යාත්මික විමුක්තිය හජ් යාඥාවෙන් සාක්ෂාත් වන මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරමි. එමෙන්න ආග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද හජ් දිනය සමරනු ලබන ඉස්ලාමීය බැතිමතුන් වෙනුවෙන් සිය සුබපැතුම් එක් කර තිබුණා. කායික හා ආර්ථිකමය වශයෙන් හැකියාවක් තිබෙන සෑම ඉස්ලාම් බැතිමතෙක්ම සිය ආයු කාලය තුළදී එක්වරක හජ් වන්දනාවේ නිරත විය යුතු බව විශ්වාසයයි. ලොව පුරා විසිරී සිටින ලක්ෂ සංඛ්‍යාත ඉස්ලාම් බැතිමතුන් එකම අරමුණක බැඳී එකම පූජා භූමියකට රැස්ව මනුෂ්‍යත්වයේ අපේක්ෂාව වන සාමූහිකත්වයේ අගය ප්‍රාර්ථනා කරන්නේ හජ් වන්දනාව තුළින්. ඒ අනුව ගත් කල සමාජීය සහජීවනයේ මහිමය ලෝක ප්‍රජාවට sannivedanaya කරන ප්‍රමුඛ ආගමික උත්සවයක් ලෙස හජ් උත්සවය හැඳින්විය හැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය හජ් දින පණිවිඩයේ දක්වා තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හජ් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ සමාජීය සහජීවනයේ මහිමය ලොවට කියන දේවත්වය හා මනුෂ්‍යත්වය අතර පවත්නා දිව්‍යමය බැඳීම විචිත්‍රවත් කරනු ලබන හජ් දිනයක් වේවා යන්නයි. ශුද්ධ වූ මක්කා භූමිය කේන්ද්‍ර කරගනිමින් ලොවට ගලා යන උතුම්
උතුම් පණිවිඩය අග්‍රගන්්‍ය වූවකි. ඉබ්‍රාහිම් නබිතුමා තම පුතුණුවන් වූ ඉස්මායිල් නබිතුමන්ව දෙවියන් වෙනුවෙන් පරිත්‍යාග කිරීම පිළිවෙපු කරන්න වූ හජ් දිනය ඉස්ලාම් බැතිමතුන් සමරන්නේ අධ්‍යාත්මික වටිනාකම් ලොව වෙත ගෙන යන උදාර අරමුණ ඇතිවයි. කෙසේ වෙතත් වර්තමානයේ පවත්නා කොරෝනා වසංගතයේ හේතු කොටගෙන ආගමික ඇතුළු උත්සව කටයුතු කරන්නට සිදුව ඇත්තේ චිත්තසංතානයේ හදවත දෙවලක් හෝ පන්සලක් බවට පත්කොටගෙන කටයුතු කිරීමට වර්තමාන වසංගතයේ විසින් මගපාදා ඇති අතර සියලු බැතිමතුන්ට ගෞරවය පෙරදරිව ආරාධනා කරන්නේ එකී සෞඛ්‍යමය උපදෙස් ප්‍රකාරව කටයුතු කරන ලෙසයි. අදට යෙදී තිබෙන හජ් උත්සවය රට පුරා මුස්ලිම් ජනතාව ඉතා සෞඛ්‍ය ආරක්ෂිතව සමරන අයුරු අපට වාර්තා වුණා. ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් ඉස්ලාමීය බැතිමතුන් හජ් උත්සවය අද සමරනවා. ඒ අනුව අද උදෑසන කොළඹ පුරහල දවට ගහ ජුම්මා දේවස්ථානයේ දේව මෙහෙයක් පැවැතුණා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සීමිත පිරිසක් මෙම ආගමික වතාවත් සඳහා එක්ව සිටියා. නැගෙනහිර පළාතේ ඉස්ලාමීය බැතිමතුන්ද නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අද හජ් උත්සවයේ සැමරුවේ මේ ආකාරයෙන් අනුරාධපුර ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවද අද හජ් උත්සවය ඉතා බැතිමත්ව සහ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙලෙස සැමරුවා. මානව හිමිකම් කඩකිරීම සිදුව ඇතිදැයි විමර්ශනයට පත්කළ කොමිසමේ අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දී තිබෙනවා. මානව හිමිකම් කඩකිරීම සිදුව ඇතිදැයි විමර්ශනයට පත්කළ කොමිසමේ අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේ බාර දී තිබෙනවා. මෙම කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු HMD නවාස් මහතායි. කොමිසමේ සෙසු සාමාජිකයන් වන්නේ විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු, විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි සහ යාපනයේ හිටපු නගරාධිපති යෝගේශ්වරී පකුණරාජ යන මහත්ම මහත්මීන්. ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත අහෝසි කළ යුතු යන මතවාදයට එකඟ නොවන බව කොමිසම සිය අතුරු වාර්තාවෙන් පෙන්වා දෙනවා. එමෙන්ම මහා බ්‍රිතාන්‍ය ඇතුළු සෙසු රටවල ත්‍රස්තවාදී වැලැක්වීම සඳහා හඳුන්වා දී ඇති නීති අධ්‍යයනය කර පනත සංශෝධනය කළ යුතු බවද මෙහි සඳහන්. ත්‍රස්තවාදී වැලැක්වීමේ පනතේ 9/11 සහ 13 වගන්ති කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති කොමිසම වඩා ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයකින් ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම පිළිබඳ යෝජනා තුනක් අතුරු වාර්තාව මගින් ඉදිරිපත් කර තිබෙනවා. 9 වගන්තිය මගින් රඳවුම් නියෝග ක්‍රියාත්මක කිරීමේදී අවම මාස 3ක් හෝ ඊට වැඩි කාලයක් රඳවා තබා ගන්න පුද්ගලයින්ට අධිචෝදනා ගොනු කර නඩු අසා නිම කිරීමත් 11 වගන්තිය යටතේ වූ රඳවුම් කරුවන් බන්ධනාගාරය තුල රඳවා තබා ගැනීම වෙනුවට විශේෂ ආරක්ෂාවක් යටතේ සිය නිවසේ හෝ යම් ප්‍රදේශයක් තුල රඳවා තබා ගැනීමට ඇති හැකියාව මෙම අතුරු වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා. එමෙන්ම 13 වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට උපදෙස් දීමට අවම වශයෙන් තිදෙනෙකුගෙන් සමන්විත සියලු ජාති නියෝජනය කෙරෙන උපදේශන සභාවක් පත් කිරීමේ වැදගත්කම කොමිසම අතුරු වාර්තාව මගින් යෝජනා කරනවා. කොමිසමේ අවසන් වාර්තාව ඉදිරි මාස 6 තුල ලබා දීමට පූර්ව කොමිසම් සභාවන්හි සහ කමිටුවල තීරණ ඇගීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමට අවකාශ සැලසෙනවා. ඊයේ දිනේදීත් මෙරටින් දහස ඉක්ම වූ කොවිඩ් ආසාදිතයින් වාර්තා වුණා. මේ අතර කලුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක් හුදකලා බවෙන් නිදහස් කර තිබෙනවා. දින COVID-19 ආසාදිතයින් 1554 දෙනෙකු වාර්තා වී තිබුණා. එම ආසාදිතයින් අතරින් 291 දෙනෙකු වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒත් සමගින් මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 287973ක් දක්වා ඉහළ ගියා. ඉන්පුත් කලින් 262828 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් වෛරසය ආසාදිනී වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුත් කලින් 21000 318 දිනක පමණයි.
පසුගිය 19 වෙනිදා සිදු වූ තවත් කොවිඩ් මරණ 43ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් ඊයේ පසු රුවේ තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3870ක් දක්වා ඉහළ ගියා. ඊයේ පසු රුවේ තහවුරු කළ කොවිඩ් මරණ 43 අතර පිරිමි පුද්ගලයන් 26 දෙනෙකු සහ කාන්තාවන් 17 දෙනෙකු වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අද උදෑසන 6 සිට කලුතර දිස්ත්‍රික්කයේ දොඩන්කොඩ පොලිස් වසමේ පුහම්බුකොඩ නැගෙනහිර මලබඩවත්ත කොටස හොදකලා බවින් ඉවත් කිරීමට COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කර තිබුණා. කොවිඩ් එන්නත් කරන වැඩසටහන යටතේ අද දෙවෙනි ප්‍රදේශ කිහිපයක කොවිඩ් එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ජාතික සඳුන් උයන අමාත්‍ය නාම රාජපක්ෂ මහතා විසින් ඊයේ විවෘත කරනා. ශ්‍රී ජයවර්ධනපුර ජපන් මිත්‍රත්ව පාරේ පිහිටි ජාතික සඳුන් උයන අමාත්‍ය නාම රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ විවෘත කරනා. රමේකින් යුත් වූ විභාගික මෙම සඳුන් උයන පිහිටා තිබෙනවා. සුදු හඳුන් පැල 900ක්, රත් හඳුන් පැල 300ක් මෙම ස්ථානයේ රෝපණය කර තිබෙනවා. පරිසර හිතකාමී ඉදිරි සමාජයකට මෙම සඳුන් උයන උපකාරී වන බවයි මෙම අවස්ථාවට එක් වෙමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ. මෙරටේ කොරෝනා වසංගතය නිසා සංචාරක ව්‍යාපාරය ඇකිලිච්ච නිසා අහිමි වෙච්ච ලක්ෂ 30කට වැඩි තරුණ පිරිසකට නැවත වතාවක් තමන්ගේ රැකී රක්ෂා ලබා ගන්න පුළුවන්. ඒ වගේම කාර්මික ජනපද නැවත වතාවක් එන්නත් කරණයම් කිරීමත් දෙක පණ ගහලා එනකොට මෙරටට විශාල විදේශ විනිමය ප්‍රමාණය ගලාගෙන ඉන්න පටන් ගන්න. අනිත් පැත්තෙන් අපි කියන්න ඕනේ ආඩම්බරෙන් අපි ව්‍යාප්තිය පාලනය කරා වගේම සාර්ථක වෙන්නත් කරන්නේ ක්‍රීම ක්‍රියාත්මක කරනවා වගේම මේ රටේ ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය ඇති කරන්න අපි කටයුතු කරලා තියෙන ආණ්ඩුවක් විදිහට. යුද්ධය අවසන් වුණාට පස්සේ අපිට එකපාරටම මේ රටේ විශාල වෙනසක් දකින්න ලැබුණා. කොළඹ පමණක් නෙවෙයි අනෙක් නගරවල අලුතෙන් ව්‍යාපෘති එකින් එක ආරම්භ වෙන්න පටන් ගත්තා. 2015 2019 කාලේ නැති වෙලා. අපි ඒව ගැන කතා කරේ නැහැ. අලුතෙන් යමක් සිද්ධු වෙන්නේ නැහැ. නමුත් 2019 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නැවත ජනාධිපති වුණාට පස්සේ 2020 මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති වුණාට පස්සේ අපි නැවතත් එදා ඒ තිබිච්ච යුගය ආරම්භ කරලා තියෙනවා. ජනතාවට මෙම උයන නැරඹීමේ අවස්ථාව හිමිවන අතර ඇවිදීමේ මන්තිරු ඇතුළු තවත් පරිසර හිතකාමී අංගයක් මීටර් ඇතුළත් වෙනවා. නාගරික සංවර්ධන අධිකාරී භූ විභාගයේ මෙම සඳුන් උයන ඉදිකොට තිබෙනවා. පළමු පන්දුවෙන් ක්‍රිකට් මැච් දිනන්න බැරි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. ඉදිරියේදී ඉතිරි ඕවර් සමගද දුෂ්කර පන්දුද ආණ්ඩුවට එරෙහිව යන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා. අම්මන් පිළ අවදිවරය ආරක්ෂා කරන්න අත උස්සපු මන්ත්‍රීවරුන්ගේ ආසන වලට ගිහිල්ලා බලාපොරොත්තු වන්න අපි පොදු ජනතාවත් සමග ඔබලා කරපු රාජද්‍රෝහි දේශද්‍රෝහි ජනතා විරෝධී කුමන්ත්‍රණකාරී ක්‍රියාපිළිවෙත අපි රටටත් ජනතාවටත් ඔබලට මනාප ලබා දුන්නු සියලු දෙනාටත් ඒ හෙළිදරව් අපි ආසනයක් ආසනයක් ආසා ඉටු කරනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. මට ඇමතිවරු කතා කරා හම්බෙන්න ඕනේ මේක මෙහෙම යන්න බෑ අලුත් වැඩපිළිවෙලක් කරන්නට ඕනේ කියලා. අපි හැබැයි ඒගොල්ලන්ට ආරාධනා කරන්නේ ඡන්ද දෙන්නේ කියලා. අපි ගිය සැරේ අපි ආණ්ඩු වෙනස් කරනකොට අපි දඩිබිඩි ගාලා වෙනස් කරේ නෑ. පිට වෑයමක් තිබුණේ නෑ මේ ආණ්ඩු පෙරලා. විශ්වාස භංගේ අපි ගෙනාවේ පාර්ලිමේන්තුවට නෙවෙයි රටට. අතිමහත් බහුතරය අපිට එන தত্ত্বය දක්වා ගිහිල්ලා තමයි අපි තීන්දුව කරන්නේ කොයි වෙලාවේද ආණ්ඩුව අවසන් කරන්න කියලා. මුළු ලෝකෙම පහුගිය අවුරුද්ද ඇතුළත 2020 දී ඉන්දින මිල කඩාගෙන වැටුණා. ඒ සංගුණ ආශිර්වාදය අපට ලබා ගන්න තිබුණා. අපි අඩු ගානේ තිරුකුණාමලේ තියෙන තෙල් ටැංකිය කීපයක් අපට දෙන්නේ ඉන්දියානු රජය එකග වෙලා ඉඳෙද්දි. ඒ තෙල් ටැංකිය ටික ලබා ගන්න නැතුව අර තෙල් නිකන් අරගෙන යන්න කියලා ලෝකේ ප්‍රබල රටවල් කියන වෙලාවේ තෙල් ටිකක් අරගෙන ඇවිල්ලා මෙහෙ ගබඩා කරගන්නවත් මේ රජයට උවමනාවක් තිබ්බේ නැහැ. තුනෙන් දෙක හදා ගන්න මුදලට ගත්ත මුස්ලිම් මන්ත්‍රීවරු 7 දෙනෙක්. ඒගොල්ලෝ ජාතිවාදය ගැන කතා කරේ මේ රටේ ඉන්න සිංහල බෞද්ධ ජනතාව රවට්ටන්න. දැන් මුළු පොහොට්ටුවටම සිද්ධ වුණා
ගම්මන් පිළට වැඳගෙන ඉන්න ගම්මන් පිළට සිද්ධ වුණා බැසිල් රාජපක්ෂටයි මේ සියලු දෙනාට වැඳගෙන ඉන්න මේ සිද්ධ කරපු දේ හරහා පිපිරීම තවත් ඉක්මන් වෙනවා ආණ්ඩුව හිතන් ඉන්නවා මේ විශ්වාස භංගයේ ජයග්‍රහණය කරපු පමණින් ජනමතය තියයි කියලා ඔය 152 එට ඡන්දයක් තියන්න ජනමතය කොහෙද කියන එක බලා ගන්න පුළුවන් මේක ආරම්භයක් පමණයි තව බොහෝ දුර යන්න තියෙනවා 10 අත්තෙන් අත්ත තමයි කපන්නේ කපලා තමයි ගහ මුලින් කපලා දාන්නේ දැන් සමහරු බලන් හිටියා පළවෙනි බෝලෙන්ම විකට් එකක් ගනී කියලා එහම විකට් ගන්න අමාරුයි හැබැයි පළවෙනි බෝලෙන් මැච් එක ඉවර වෙන්නේ නැහැ ඊළඟට අපිට තව දුස්රා පන්දු දාන්න පුළුවන් වෙයි යෝකර් පන්දු දාන්න පුළුවන් අවස්ථාවේ බවුන්සර් පන්දු දාන්න පුළුවන් වෙලාවල්ලි හරි වෙලාවට අපේ පන්දු ටික දාලා ඒ අවශ්‍ය වෙලාවට කඩුල්ල දවා ගන්න අපි දන්නවා සියත මාධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු සවස 6ට ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න